තෙල් ගෑස් මිලදී ගන්න ජනතාව පෝලිම් වල ඉන්නේ ජීවත් වෙන්න. ඒ දැන් ජීවිත අහිමි කරගෙන පෝලිම් වල ඉන්න සිදු වූ අවස්ථා වාර්තා වෙමින් තිබෙනවා. පැය 72ක් තුල පෝලිම් වලින් වාර්තා වූ මරණ ගණන 3ක් ආසන්නතම මරණය අද මීරිගම නගරයෙන් වාර්තා වුණා. අද පෙරවරුවේ මීරිගම සමූපකාර ඉන්ධන පිරවුම් හලට පැමිණි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. දිගු වේලාවක් පොලිමේ සිටි මොහු ඉන්ධන පිරවූ බූලිය සී තිරෝද රථයට පැටවීමට යාමේදී ඇද වැටී තිබුණා. පසුව ඔහු මීරිගම රෝහලට ඇතුළත් කර ඇතත් ජීවිතය බේරා ගැනීමට හැකි වී තිබුණේ නැහැ. එහෙනම් වෙලේ ඉඳන් යා පොලිමේ හිටියේ. පොලිමේ ඉඳලා වෙලා මේ දෙල්ලෙක් කෑන් එක අරගෙන ගහගෙන කෑන් එක අරගෙන දානකොට තමයි ඇදෙක්ට වැටුනේ. මියගිය පුද්ගලයා 76 හැවිරිදි මීරිගම නාවිමනේ පදිංචි ජයරත්න වික්‍රමපාල ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ අතරවා දුව ප්‍රදේශයේ ගෑස් පොලිමක සිටි පුද්ගලියෙකු සිහිසුන් වැද වැටි තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ඔහු පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවයි. ඊයේ දිනේදී ඉන්ධන ලබා ගැනීම සඳහා කඩවත පෙරවුම් හලක් අසල පොලිමේ රැඳී සිටි පුද්ගලයෙකු ඇද වැටීමේ ගියා. එලෙස මිය ගියේ සමර වීරාරච්චිගේ එඩ්මන්ඩ් රිචඩ් පෙරේරා නැමැති මාකොල ප්‍රදේශයේ පදිංචි 76 වැනි පසුගිය සෙනසුරාදා මහනුවර ප්‍රදේශයේදී ඉන්ධන පොලිමක භූමිතෙල් ලබා ගැනීමට සිටි තවත් පුද්ගලයෙකු ඇද වැටීමේ ගියා. එලෙස මියගොස් තිබුණේ 71 හැවිරිදි මොහොමඩ් නිසාර් ඉලියාස් නැමැති විශ්වාමලත් පොලිස් නිලධාරියෙක්.